वन संरक्षण දෙපාර්තමේන්තුවට අයත් මේ භූමියේ බෝට්ටු 300ක් පමණ උපයෝගී කරගනිමින් වැලිගොඩ දැමීම සිදු කරනවා. අප වාර්තාකරු පවසන්නේ බලපත්‍ර කොන්දේසිවලට යටත්ව මෙම සහනේ වැලිගොඩ දැමීම සඳහා බලපත්‍ර 300ක් පමණ නිකුත් කර ඇති බවයි. එහෙත් එම බලපත්‍රවලට මුවා වී බලපත්‍ර කොන්දේසිද උල්ලංඝනය කරමින් මෙහි වැලිගොඩ දැමීම සිදු කරන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. අර කට්ට ගන්න වැලි සිද්ද ඔය කට්ට ගන්න වැලි තිබිලා ඉවරලා ඒ වැලි දාලු ඔක්කොම කප කප අර එහෙම බෝට්ටු දැන් කමංකර බෝට්ටු පාරක් දෙනවානේ ඔක්කොම ටික මෙහෙන් අදිනවා එහෙට මං ඉවරයි. අවිධිමත් අයුරින් සිදු කෙරෙන මෙම වැලිකැණීමේ හේතුවෙන් මහවැලි ගඟේ වම් ඉවුර දැඩි අනාරක්ෂිත තත්ත්වයකට පත්ව තිබෙනවා. ඒ හේතුවෙන් මෙම ඉවුරට පහලින් පිහිටි කන්තලේ සිරිමංගලපුර ගම්වාසීන් සිටින්නේ දැඩි අවධානම් තත්වයකයි. මේ බන්තක සෑහෙන්න යටවලා තිබ්බා ආමි එකෙන් ඇවිල්ලා තමයි මේකේ උඩ කොට්ට ගහලා ඉවලා තමයි ආරක්ෂා කරලා දුන්නේ. නමුත් වැලි කට්ටිය ඇවිල්ලා මේ ඌරු හරලා විනාශ කරලා දාන සම්පූර්ණ මේ ඌර කඩාන වැටෙනවා. මේක වාරි මාර්ගයෙන් පස් ධම්ම පාර විතර නැත්තම් කඩාන ගිහිලා මේ පාර වැහි කන්නට අනිවාර්යම මේක කඩාගෙන යනවා. මේ සම්බන්ධයෙන් බලපත්‍ර නිකුත් කළ වගකෙවියුත්තන් ඇස්කන් පියා සිටීම හේතුවෙන් 11 වෙනිදා මෙම ඉඩම්වල අයිතිය හිමි වන සංරක්ෂණ නිලධාරීන් අනවසරයෙන් මෙම භූමියට ඇතුළු වූවන් සොයා ගම්වාසීන්ගේද සහාය ඇතිව වැටලීමක් සිදු කළා. එහිදී අනවසරයෙන් මෙම භූමියට ඇතුළු වූ පුද්ගලයෙකු සහ බෝට්ටු 8ක් සිය බාහිරට ගැනීමට වන සංරක්ෂණ නිලධාරීන් කටයුතු කළා. වැලි සංගමයේ ලේකම්ගෙත් මෙතන මේ බෝට්ටුවක් තියෙනවා. මේක නවත්තන්න කියලා GSNB එකට කියපුවාම තවත් කොහෙන් හරි අමතිලාගේ උපදෙස් අනුව මෙහෙට ගෙනල්ලා ඉවරලා තවත් කට්ටිය එවනවා ලිස්ට් පිටින්. මේක මහා ජාවාරමක් ලෙස දැන් එක මංකඩේ බෝට්ටු 15ක විතර ප්‍රමාණයක් වැඩ කරනවා. කිසිම නිලධාරියෙක් ඇවිල්ලා බලන්නේ නැහැ. එනවා නම් එන්නේ ෆොරෙස්ට් එකෙන් විතරයි. එවන් පසුබිමක් තුළ මහවැලි අධිකාරියේ සහකාර අධ්‍යක්ෂක ඉඩම් විසින් ත්‍රිකුණාමලයේ දිසා වන නිලධාරීවරයා වෙත තවත් පිටස්තර පුද්ගලින් දස දිනකගේ නම් ලයිස්තුවක් එවා ඇතේ. වැලි ගබඩා කිරීමට සහ වන සංරක්ෂණ භූමියේ මාර්ග පරිහරණය සඳහා නිර්දේශ ලබා දෙන ලෙස ඉල්ලා සිටිමින් මහවැලි ගඟේ ඉවුරු වලටද වින කටිමින් කන්තලේ සිරිමංගලපුර ගම්වාසීන්ගේ ජීවිතද අවධානමේ හලා සිදුවන මෙම වැලි කැණීම අධීක්ෂණය කළ යුතු මහවැලි බලධාරීන් තවදුරටත් වැලි කැණීම සඳහා බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් ජනතාව දක්වන්නේ දැඩි අප්‍රසාදයක්. එබැවින් අවිධිමත් අයුරින් සිදු කෙරෙන මෙම වැලි කැණීම සම්බන්ධයෙන් නිසි අධීක්ෂණයක් කර මහවැලි ගඟෙහි ඉවුරු සහ කන්තලේ සිරිමංගලපුර ගම්වාසීන්ගේ ජීවිතද ආරක්ෂා කිරීමට කඩිනමින් පියවර ගත යුතු නොවන්නේද? Red light අවධානයෙන්.